සමෝ දිල්ලාට සමගුන්නේ කේන්තිනේ. ඇයට කේන්ති ටවමට යන්නට බැහැයි ඇයි කියද්දි තාත්තට කියා ඔහු තමාව එක්කගෙන යන එක ගැන. බලාත්කාරයෙන් තමාගේ ජීවිතය පාලනය කරනවට සපෝ කොහෙත්ම කැමති නැත. මීරෑ ටවමට යන්න ඕන නෑනේ දිල්ලාර අයියා. හිට උදේ යන්න තිබ්බනේ. දැන් කඩවලුත් වහලා. සපෝ කිවි කේන්තිනේ. මොකද්ද හේතුවක් නිසා දැන් ගෙදර රැඳෙන්නට ඇයි කැමති? හෙටත් යමු අදත් යමු. පොඩ්ඩක් ටවමට කැරකිලා ආවම ජොලිනි බබා. මේ වැස්සේ මොන ජොලියක්ද? සපෝ කිවි සීතලට දෙවුර හකුලවාගෙන. මෙහෙම ටිකක් ෆ්‍රී එකේ වත් එක්ක ඉන්නනි බබා මෙච්චර දුර ආවේ. සපෝ කතා නොකර වුණාය. ජීවිතයේ උතුම් කෙනෙකුගේ දැසින් එන ආදර රසණිය ඇයට දිල්ලාර ළඟින් ආවේ නැත. අඩුම තරමේ හොඳ සහෝදරයෙක් ළඟින් එන ආදරේවත් ඇය ඕකින් දැක්කේ නැත. දැන් මොනවද ගන්න යන්නේ? විස්කි බෝතල් හතර පහකුයි බියර් ටිකකුයි බබා. වයින් දෙකකුත් ගමු. සපෝ සිනාසුනායි. උපන් දිනේට ඕවා නොකර අපි වෙන දෙයක් කරමු. මේ පන්සලට ඒ සල් වලින් ලොකු දානයක් දෙමු. ඔය බර්ත්ඩේ එකට එන්න කියපු අයටත් දානෙට එන්න කියමු. හොඳට කාලයයි. සපෝ මෙහෙම කිව්වේ ඔහුගේ උපන් දිනේට දාන දෙන්නට ඇති ඕනකමක් නිසා නොවේ. නිකමට ඔහුගේ හිත බලන්නටය. එහෙම බෑනේ බබා. කොල්ලෝ ටික එන්නේ ඩ්‍රින්ක් එකක් කරන් පොඩි ජොලියක් දාලා යන්න. අවුරුද්දට එකපාරනේ බර්ත්ඩේ එක එන්නේ. සපෝ මහවැස්සට සිනාසුනායි. බොහොම කොල්ලෙක් නම් අඩුම තරමේ මට ආදරේ නම් මං කියන දේ අහනවා. කෙල්ලෙගි හිතක් ගන්න දන්නේ නැහැ. එහෙම කළා නම් පපෝ උණු වෙනවා. සපෝ සිතුවාය. දාන දීලා බෑන්ඩ් එකක් ගහන්න බෑනේ බබා. එහෙමද රැයට ගාන්න ගියේ පොඩි බාබකියෝ එකක් දාලා සිද්දුවක් කියලා ඩාන්ස් එකක් දානකොට. හොඳයි හොඳයි. ඔච්චරම වුණා නම් දාන්න. දැන් පාටිට කීයක් විතර එනවද? 100ක් විතර. අපි හඳුනන ෆැමිලිස් ටිකකුයි තව කොල්ලෝ ටිකකුයි. ඇයි කෙල්ලෝ නැද්ද? කොල්ලෝ උන්ගේ කෙල්ලෝ අරන් එයි. මේ මහරෑ කොල්ලොත් එක්ක බොන පාටි වලට එන කෙල්ලෝ උන් කෙල්ලෝ නෙමේ මං හිතන්නේ. සපෝට පුදුම මේ දිල්ලාර එවන් කෙල්ලෙක් පස්සේ නොගොස් මේ ෆාම් හවුස් එක වටේ කැරකෙන එක. තණ්හාව ඇයි සිතුවායි. දිල්ලාර අර බදු දීලා තියෙන කැන්ඩි ෂොප් එකේ බද්ද ලබන මාසේ ඉවර වෙනවා. ඔයා කැමති නම් ඒක අරන් කරන්න. තාත්තා දැන් ටිකකට කලින් කියනු සපෝ අහගෙන. තම බවුලයාගේ දේපල දිල්ලාරට පාවිච්චි කරන්නට තාත්තා දෙන්නේ. ඒ බද්දට දුන්නා නම් අඩුම ගානේ බදු මුදලවත් ලැබෙයි. අංකල්ගේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ DIGලා දෙන්නෙකුත් මගේ පාටියට එනවා. බබා දන්නවද? නෑ දන්නේ නෑ. සපෝ කීවායි. අම්මා කියනවා හරිය. තාත්තා මෙයාලට බුදුමාකාර ලෙස හිතවත්ය. අපි මේ ඉන්නවා මොනවත් දන්නේ නෑ. මේ ළඟදි බොඩි නැන්දයි ලොකු නැන්දයි දෙන්නම බණ්ඩාර වෙල පොලිසියට ගිහින් තාත්තව හම්බෙන්න. ඔය එන්නේ කපටිකමට කෑම එහෙම හදාගෙන. මං දන්නවා දෙන්නගේ මැහැටි. අම්මා ළඟදි දවසක් කීවායිරු සපෝට සීවිය. එකවරම නොසිතෝ මාතක දිල්ලාරෝගේ වමත සපෝගේ උකලට දැම්මේ. කෙල්ලේ අත අල්ලන්නේවත් නැතු උස්මක්වත් නොගෙන උන්නාය. අපි අද ඩිනර් අරගෙන යන් ග්‍රෑන්ඩ් එකෙන්. සපෝ ස්ථිරොම් බෑ කියන්නේ හිස දෙපසට වැනුවාය. එවර දිල්ලාරයාගේ අත අල්ලා ගත්තේ. මාත් එක්කනේ. බෑ. ඇයි මං ආස නැහැ. ඇයි දිල්ලාරගේ අතින් අත මුදා ගත්තාය? උඹ ළඟ තියෙන්නේ උඹේ අම්මගේ ආඩම්බරකම කියලා මං දන්නවා. වැඩිකල් මං උඹට ඔහොම ඉන්න දෙන්නේ නැහැ. උඹ මේ ඇහෙන් පොඩි කරලම දානවා. දිල්ලාර සිටුවේ තරමක කේන්තිනේ. එය සියල්ල කළ යුත්තේ පරිස්සමෙනි. සපෝ දිල්ලාර නැවතාවේ රාත්‍රී 9ට 10ට පමණයි. ඒ එද්දි ගල්පොකුණ වටාව ගල්පඩියේ කලවරේ ඉඳගෙන උන්නේ කවුද සපෝ ඈතදීම ඇඳින්නයි. ඔහු බලාගෙන මුන්නේ පාර දෙසේ. එයා මොකද පාර දිහා බලන් ඉන්නේ? කවුරු එන කල්ද? සපෝ ඈතදීම සිටුවායි. වාහනේ නැවතු පසු සපෝ වේගෙන් දුර ඇර ගෙතුළට දිව්වායි. ඇයි මේ ගමන පුරා මුන්නේ අප්‍රියාවයකිනේ? සියල්ලම්ම සාලේ කොනක බියර් බෝතල් තබාගෙන උන්නුයි. තිල්ලාරගේ අම්මා දුන්නේ එතනේ. සපෝගේ අම්මා පමණ සපෝගේ කාමරටුවෙත් කෙල්ලගේ ඇඳුම් නාමෙන් උන්නාය. කෙල්ල දුවගෙන එද්දී ඇගේ පපුව පත්තුවේ. ඇයි මැනික? ඇහැසුවේ කලබලේනේ. මල වදයක් අම්මේ, කිසි නිදහසක් නෑ. කලබල වෙන්න එපා, අපි බලමු. ඇයි ගිය සපෝගේ හිස අතගාය. පසු සපෝ හිමීට සාලේ හරහා ගොස් නිවස ඉදිරිපිට බරාදයට ආවාය. නැත. තැන් ඔහු නැත. තමා එනතුරු ඉඳ ඔහුව තමා ආපසු ක්වාටස් වලට ගියාද? මෙතන හිටගත් විට කාර්යාල කාමරෙන් එහා ඔහුගේ කාමරයේ දොරකඩ අන්තමට පෙනී. කාමරයේ දොර ඇර තිබේ නම් ඉන් පිටවෙන එළිය පතනෙට වැටි ඇති අයුරු ඇදිස්සේ. එහෙත් ඒ පැත්තම අඳුරුය. තමා මෙය හොයන්නේයි. සපෝ තමාටම බැනගනමින් කාමරයට ආවාය. එකවරම කාමරයට ආවේ ජයන්තිය.
තිල්ලාරගේ අම්මාය. ඔයා තව ලස්සන වෙලා පැටියෝ. මගේ අම්මේ උසත් ගිහින්. දැන් නම් බ්‍රයිඩල් එකකට ලස්සනට ඉඳී. නැන්දේ කතාවෙන් සමුගෙලා සීතල වීගෙන ගියේ. එයා මොකද එකපාරම බ්‍රයිඩල් ගැන කියවන්නේ? දිල්ලාර දවසකට 35ක් විතර වාගෙනමයි කතාව. කන්න ගියත් මතක් කරනවා. ඔහට හරි ආදරේ. ආදරයට මෙසේ අමතර ප්‍රචාරයක් දීම අනවශ්‍යයි. ආදරේ නම් ආදරයයි. ඒ ලෝකේ හා කොනේ සිට කළත් සුවඳේ. අයියගේ බර්ත්ඩේ එක ගන්න ඕනේ නේද දැන්දේ? සමු කිවි යමක් කියවුතු නිසායි. මෙහෙට යන්න ඕන කිවි ඔහා නිසායි. මේ වගේ කතාවලට සමු කැමැතිම නැත. කොහෙත්ම කැමැති නැත. අපරාදී කැන්ඩි වල ගන්න තිබ්බනේ. මෙහෙත් හොඳයි. අපේ කට්ටිය අපේ මේ ෆාම් හවුස් එකට ඇවිල්ලත් නැහැ නේද උවේ? අම්මා කිව්වා හරියටම හරිය. අපේ ෆාම් හවුස් එක. මේ එන්නේ මේ අයිතිය කියාපාන්නට. ඔව්නේ. අනික සියත් කතා කරලා කිව්වා දිල්ලාරට ඇවිත් පුතා මේ ෆාම් එකත් පුළුවන් විදියට බලා ගන්න කියලා. එයාට නම් ඕල කිසි ආසාවක් නැහැ. ඒ සියරත් දැන් අමාරුනේ නේද චුටිදුව? ඇයි කියන තරමක් කියන්නේ බොරු බව සපූ දනේ. සියා රාබු පිස්සාට ෆාම් එක දුන්නද දිල්ලාරට දෙන්නේ නැත. එහෙමත් නැහැ. සියත් තාම හොඳට වැඩ කරනවා. ෆාම් එකට අලුතෙන් කට්ටියක් ගත්තනේ නැන්දේ. අර කුස්සිය එළවලු කපපු කොල්ලවද ගත්තේ? එහෙම බයියෝ දාලා ෆාම් හදන්න පුළුවන්ද දුවේ? සපූට මහා දුකක් දැනෙනේ. ඒ ඇයිද ඇයට තේරෙන්නේ නැත? එයත් පිස්සෙක්. ආපු තත්ත්වේ තියාගෙන ඉන්නේ නැතුව අරකෙගේ කැරට් කිඩිය කපන්න මොකට යනවද? සපෝසිතේ කේන්තිනේ. ඔව් දිල්ලාරයියට ඇවිත් බලන්න කියන්නේ. මට නම් ඕවල තේරුමක් නෑ නැන්දේ. මං අම්මටත් කියලා තියෙනේ ලබන මාසේ මං කැන්ඩි යනවා කියලා. ඇයි? නෑ හිතුණොත් අම්මයි මායි කැන්ඩි ගෙදර පණිද්ද වෙනවා. මල්ලිත් පවුනේ හොස්ටල් වලනේ. තව මොනාරි ඉගෙන ගන්න ඉන්නේ කම්පියුටර් වගේ. දැන් ඔයා මැරි කරන කාලෙ දුවේ තව මොකට ඉගෙන ගන්නවද? අපෝ දැන් මං මැරි කරන්නේ මොකටද? මං හරි ආසයි හොඳ ජොබ් එකක් කරන්න. සබෝගේ හිතේ හාලකවත් එහෙම ආසාවක් නැත. ඇයි මේ කියන්නේ බොරුවටේ? අයියට කිව්වොත් ඔයාට බණේ. එයා කවුද මට බණින්න? සපෝ සිතින් බැන්නාය. අක්කේ කෑම ලෑස්ති එන්න කන්න. අම්මාවේ කෑම ලෑස්ති කියනට නොවේ. මේ අම්මණ්ඩකින් කෙල්ල ගලවා ගන්නටේ. ආයන් මම මේ දුවත් එක්ක කතා කර කර හිටියේ. තව ඉගෙන ගන්න ඕන කියන්නේ. ඔව් මාත් ආසයි නිකන් ඉන්නවට වඩා. ඒ වුණාට මල්ලි අන්න දෙන එකක් නැහැ. ඇයි කියාගෙන ගිය ඇඟට පතර නොදෙනේය. සපු අම්මා දෙස බලා සිරාසි බිම් බලාගත්තාය. සපු හොඳට පරිස්සමින් බලා වුණාය. ඔහු රෑ 11:00 වනතුරු කෑම කන්නට ආවේ නැත. මේ පවුලා දවසට ඇයට පුදුම වදේකි. එක එක්කිනාට එක එක මෝස්තරය. එක්කිනෙට උණු වතුරේ. අනිත් කෙනාට ඇල් වතුරේ. දිල්ලාරට කූල් වතුරේ. කෙනෙක්ට අයිස්ක්‍රීම්. අනිත් කෙනාට ෆුඩ් සැලඩ්. අනිත් කෙනාට දෙකමේ. දුප්පත් ගෑණි එහෙට මෙහෙට දුවමින් වැඩේ. මාරයා කුස්සිය අස්කරදී 12ටත් කිට්ටුවේ. සපුට විශ්වාසේ ඔහු කන්නට ආවේම නැත. සපු රෑඳුම දාගෙන ආවේ ඒ මොහොතේ. ඔහු කන්නට ආවාද ඇසන්නට බැරිය. එයා ආවත් නාවත් මට මොකද? අර පවු නිසා ගෙදර කවුරු හිටියත් කන්න දෙනවනේ. කිල්ල තමාගේ මානසික කැළඹීම සාධාරණීකරණය කරන්නේ එහෙමය. කෑවද ප්‍රේමා? අනේ බඩගිනින් නෑ බේබි. මං පස්සේ බටර් පාන් පෙත්තක් කනවා. ඒ ඇයි? මේ මස් තෙල් අතගාලා ඒ කෑම කන්න බෑ. සැබෑ සීලුම් භාජනයයි සෝදා ආහාරය. අනේ ති නූල්ස් ටිකක් තියාගන්න තිබ්බනේ. ඉතුරු වෙන්න හැදුවෙත් නෑ බේබි. කට්ටිය හොඳට කාලා. සපෝට් හීල්ලිනේ. අඩුම ගානේ අද මාස්සත් ඉතුරු වෙයි නැත. වෙනදට ඉතින් ඇති වෙන්න හදන්නේ නැත්තම් කට්ටියන මදිනේ බඩගින්නේනේ. කෙල්ල කියද්දි ප්‍රේමා ඇදස ගැස්සීමෙන් බැලුවාය. ඒ තත්ත්වය අමුත්තා කෑට දැන්නේ. බේබි ප්‍රේමාගේ මුහුණ අමුතුය. සබෝ හොරයක් අසුයයි බියෙන් බිම්බලාගත්තාය. බේබි ඇයි බං? අනේ බේබි අර මල්ලිට. සබෝ කතා කළේ නැත. කෙල්ල ඉඟින් කිව්වේ ඒ බව ප්‍රේමා දනේ. ප්‍රේමාගේ බඩපපුව පත්තුයිගෙන ගියේ. අනේ දෙයිනේ මල් ළඟට වෙලා කැරඩ්ලීස් කබල අල සුද්ධ කරලා දීලා මාළු කබල ලූණු කබල ඔක්කොම කරලා දීලා ගියේ. ප්‍රේමාගේ ඇස්සල කඳුලිය. සපු බිම්බලාගෙනම උන්නාය. දැන් ඔහුට කන්නට දෙන්නේ මොනවද? සපු සිතුවාය. මේගොල්ලෝ ආම ඔලුව අවුල් වෙනවා බේබි. අනේ දෙයනේ පව් බඩගිනි නිදා ගන්න ඇති. ප්‍රේමාගේ පපුව දැවිල්ලකින් මෙන් දැවේ. තමාතින් සිදුවේ මහා වරද බව ඇය දනී.
ඇයට පුදුම තමාට තමත වූ දේ කිල්ලට මතක් වීමේ. කොච්චර තරහ පෙන්නුවත් මනුස්සකම උතුරනවා. ඒක නැති කරගන්න බෑ. ප්‍රේමාසිතිය ඇත්තටම දුකිනි. මං සුසිසස් දෙක තුනක් බැඳලා පාන් එක ගිහින් දෙන්නම්. තව බිත්තරේකුත් බැඳලා. සබෝ කතා කරන්නේ නැත. ප්‍රේමාට ඇයි බැන්නේද නැත. ඇයටත් පුදුම ඔහුනු කෑබව තමාට සේවීමේ. එයා විතරක් නෙමේනේ. වත් කාලා නෑනේ. වාටත් හදාගන්න. අනේ අපි වගේ නෙමේනේ බේබි කොල්ලෝ. හරියට බඩගිනි වෙනවා. පව්. අද එයාව අමතක කළා කියලා හිතනවා ඇති. නේද බේබි? කෙල්ල දැන් කතා නොකරන්නේ ලැජ්ජාට බව ප්‍රේමා දනී. ප්‍රේමා සීතකනේ තිබු සොසේජස් පැකට් එකක් ගෙන කඩා වතුරට දැම්මයි. පාන් පෙති කීපයක් ගෙන ටෝස්ටරේට දැම්මයි. ආයෙනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. ගෙදර ඉන්න කෙනෙක්ට එහෙම කරන එක පව්. නේද බේබි? හිත ඕනටත් වඩා තැවේ. සබෝ කිසිවක් නොකියා ප්‍රේමා බිත්තර දෙක ගසන දෙස බලා උන්නාය. නිදිමතයි නේද? ගිහින් නිදාගන්න බේබි. නිදිමතක් නැහැ ප්‍රේමා. මගේ ඔළුව බරයි. අනේ මම මේක දීලා ඇවිත් ඕඩික්ලෝන් ටිකක් දාලා මසාජ් කරන්නද? එහෙමත් නෙමේ ප්‍රේමා. මේගොල්ලෝ ආපු වෙලා ඉඳලා ඔළුව බරයි. කියන්නේත් මහා පුදුම කතා. දිල්ලාර හැසිරෙන්නේ කෙල්ලගේ අයිතිකාරුවා සේය. කෙල්ලේට කැමති නැති බව ප්‍රේමා දනී. ප්‍රේමා සොසේජස් කරල් හතරක් බෙද විතර උම්ලට් එකකුත් සමග පාන් පෙති හතර පහක් පිගානකට තැබුවාය. මම මේක දුවලා ගින් දීලා එන්නම් බේබි. පව්. නිදිද දන්නෙත් නැහැ. යන් මම මගට එන්නම්. යාට කෑම දෙන්න ගිහිල්ලා මේ රෑ ඔයාව වැටුනොත්. ප්‍රේමා සිනාසුනා පමණි. කෙල්ලගේ මනුස්සකම් ලංවන්නේ මිනිස්කමට වඩා දේවත්වයට. ඇයි මේ රෑ පැමිණ හු නොකෑ බව ඉංගියකින්වත් නොකිව්වා නම් අද කොල්ලා බඩගින්නේ. ඔහුගේ කාමරේ දොරකඩට මදක් ඇහෙන් සපු නැවතුණාය. මාව දැක්කොත් ඒ පිස්ස හිතයි මේ එයාට කෑම දෙන්න මං ආවා කියලා. පව් කියලා මෙහෙමවත් කළේ. කෙල්ල තමාගේ හදවත් සමග තර්ක කරන්නේ එලෙසෙනි. දීලා එන්නානේ ඉක්මනට. ප්‍රේමා සාගරගේ කාමරයට ගිය තොල්පට තද කරගෙන. ඇය අද්දි සාගර උන්නේ ඔහුගේ කුඩා මේසිටුවේ මොනවදෝ ලියමිනි. මල්ලි. අනේ අක්කා. හොහා නැගිට්ටේ. බලන්නකෝ මල්ලි කෑම කන්න ආවෙත් නෑ. මටත් අමතකුණා. දැන් පිස්සි වගේ කියයිද දන්නේ නෑ මං කියලා මතක් කළේ. එහෙමට මෝඩිනි. සබෝහගේ කාමරෙන් පිටත සිට සිතුවාය. අනේ බඩගින්නක් ආවේ නෑ අක්කේ. කේකුත් කෑවනේ. අර හුණු බිජ්ජ සයිස් කේක් ටික කෑවම බඩ පිරනවලු. මෝඩෙක්ම තමයි. සබෝ සිතන්නේ ඈත පතනේ දසවලාය. අපි හදපු නූල්ස් නම් ඉවරයි මහත්තයෝ. මං පානය සුසිදසුයි ගෙනාවා. ඔහු ඒ දෝතින්ම ගත්තේ. බේබිලා කාලා දැක්කේ. ඔහු ඇතුලේ සිට ආදි සපූර්ණ ආස දෙස බලාගෙන. බේබි කෑවා. අක්ක කාලද මට මේ වැඩිත් එක්ක. කන්න මල්ලි මට තියෙනවා. මොනාද ලීලිය හිටියේ? ලියුමක්ද? ප්‍රේම ඇතුලේ සිට ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වී එළිය සිට කෙල්ලය. ලියුම් ලියන්න මට කවුරුත් නැණි අක්කේ. මම මේ ෆාම් එකේ වැඩ ගැන ඉගෙන ගන්න ඕන මොනාද කියලා ලීලිය හිටියේ. ඔය බොරු කියන්නේ. කෙල්ලට ලියුමක් වෙනද ලීලි ඉන්නේ නැත්තේ. සුදු පැටියෝ මේ හරි සීතලයි. මට ඔයාව හරියට මතක් වෙනවා. මේ වගේ සීතල රැයක ඔයා මාළඟ හිටියනම් කොච්චර හොඳද. ඔවා ලීනෝ ඇති. තමාට මෙහෙම දේවල් හිතෙන එකත් කෙල්ලට පුදුමය. කන්න මල්ලි කාලා නිදාගන්න. පාන් සීතල වෙයි. දැන් මම කන්න. හොඳයි අක්කේ. ගුඩ් නයිට්. ගුඩ් නයිට් මල්ලි. ඇයව සාගර දුටේ පිගාන දැගෙන දුරකඩ රෙද්දී. ඔහුගේ ඇතුල්ලයි ඇකිලියගෙන ගියේ. මේ මහරෑ ප්‍රේමා සමග කෑම දෙන්නට ඇයි මේ කාමරේ ළඟට ආයක පව පුදුමයකයි සාගරට සිතුනේ. ඒ මල්ලිගේ ජීවිතෙත් හරි පව් නේද බේබි? කවුරුවත් නැතුව මේ පාළු කාමරයට වෙලා මොනා හිතේ හිතේ ඉන්නවද දන්නේ. ප්‍රේමා කිවි ඉදිරින් යන කෙල්ලගේ උරතලෙන් හිමිහිට අල්ලාගෙන. කෙල්ල ගැන හිතේ හිත ඇති. මොන කෙල්ල ගැනද? ඒ මෝඩයාට කවුරු හරි ඇතිනේ. නෑ බේබි එහෙම නෑ. නැති වෙන්නේ කොහොමද? හිටියත් අපට මොකද ප්‍රේමා? ප්‍රේමා ඉන්පසු කතා කළේ නැත. කොල්ලාට මේ ජීවිතයේ අවවරණයක් ආදරයක් නැති බව ප්‍රේමා ඉන් තේරුවින්ම දනී. ප්‍රේමා බේබි අද මගේ කාමරේ නිදාගම හොඳේ. අද විතරක් නෙමේ මේ කට්ටිය යනකල්ම. අනේ මං එන්නම් බේබි. ඒත් මට බයයි ප්‍රේමා. කෙල්ලගේ බය කොමද්දයි ප්‍රේමා දනී. දොර ලොක් කරගන්න පුළුවන්. එතකොට තනියමනේ. බයයි. කෙල්ල රැයට එහෙම නිදාගන්නේ නැත. මං එන්නම්. බේබි ඇලවෙලා ඉන්න. කාලම එන්න හොඳේ.
කෙල්ල යන දෙස ප්‍රේමා බලා උන්නේ පපුවේ ඇවිලෙන ආදරයක් තුක සමගය. ආදරයක් ලැබෙනවා නම් ලැබියුත්තේ මේ වෙනි කෙල්ල කොටය. දෙවියන් මෙවැනි ආදරයක් දෙනවා නම් දියුත්තේ ඇවෙනි කුමාරිකාව කොටය.